සාදුුන් සාදුු සාදුු නමස්කාර වේවා බුදුරුවනැට සැමදාබුදුහිමි සරනයමින් නමස්කාරවේවා දම්රුවනැට සෙමදා සදහම් සරනයමි නමස්කාරවීවා සංගරුවනට සෙමදාමහා සංග සරනයමි නමස්කාරවීවා, නුරුවනට සැමදාතිසාරණ සරනයමේ සාතසාග අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ වදදාල තුම් සද්ධර්මය මතුකොට දීලා අපට නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපගේ ගුරුදේෝත්තම පරම්පූජනීය පින්නතුළුකු සාමන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාධ සාධසාධ පින්න්නොත්න අද දවසේ දම්සයුර සදහම් දේශනාවට අනුග්‍රහක දායකත්වය දරන්නේ මීට මාසතුනකට පෙර පරලෝ සැපත් වෛද්‍ය ගමගේ චන්ද්‍රිකා නානායක්කාර බිරිඳට මෑනියන්ට පින් අනු මෝදන් කිරීම පිණිස සිරිමැදුර මීපේ හබරාදුව ලිපිනේ පාදිංචි වෛද්‍ය වPDඩී ලියනගේ ස්වාම්පරෂයක් වෛද්‍ය අසේල පුතනුවන් නවෝදා දුලන්ජනී සහ එවගේම බෙදුමිණී යන දියනියන් ගයාන් චින්තක සහ මිලින් දෙ යන බෑනවරුන් වෛද්‍ය ප්‍රියාණී ලේලිය සහ දූ දරුවන් නැතුළු රිසිනු නෙතාරා එසත් පවර තසාරා දිනුති සහ සනු කියන මනුබුරු මිනිපිරියන් ඇතුළු හැම දෙනා විසින් අද වෛද්‍ය ගමගේ චන්ද්‍රිකාලනානායකාර මෑණියන්ට එම බිරිඳට මිත්තනයට පින් අනුමෝදන් කිරීම පිණිස අද මෙම ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. පන්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළවීමෙන් ලෝකෙට සැලසෙන යහපත පමන කරන්නට බැහැ අතිවිසාලයි. බුද්ධ ශාසනයක් මුණගැසීමෙන් තමයි දෙවියන්ටත් මිනිසුන්ටත් සුගති රැකවරණසාතරාපාදුකින් නිදහස්සන පිහිට නිවන් මග පිවරවෙන්නේ. කාලෝලත් සුගති ලෝකළ උපදිනවා නමුත් නිවන් මග ගැ අසන්න පරිසරය ලැබෙන්නේ. බුදුසසුනක් ලැබීමෙන් ලෝ පින්රැස් කරගන්න කැමති අයට ලෝකය උතුම්ම පින් කඇතමුණ ගැසෙනෝ. ඒ පින් කෙත මුල් කරගෙන පුුණ්‍ය සේෂත්‍රයේ පුුණ්්‍ය බීජවපුරලා. තමන්ට පින් පලනැමති අස්වැන්න සාරවත් ඉදිහයට නිලාගන්න ලැබෙන්නේ බුදුසුනක් මුණ ගැසීම නිසා. පින්නතුනිී අද දවස්සේ ඔබ ඉගෙනගන්න මේ දහම් කරුණු ඔබගේ මුළු ජීවිත කාලෙටම ගොඩා වැදගත්වෙනවා ඒක හැම දෙනාට මෙලොහ පරලෝ දෙලොවම හිත සුව පිණිස පවතිනවා බොහෝ උපකාර පිණිස පවතිනවා බුදුරජාණන් වහන්සේ වදාලා මෙලොව කෙනෙක් බුද්ධශාසනයක් මුණ ගැසෙද්දී එයාගේ ජීවිත අභ්‍යන්තරයේ තියෙනවනම් සම්මාදිට්ටිය ඒ කියන්නේ එයාට ලෞකික සම්මාධිට්ටිය තියෙනවනම් එයා පිළිගන්නවනන් දන්දී මේ විපාක ගැන ඒවගේ පින් පව් කර්ම කරම්ඵල විපාක ගැන පිළිගැනීමත් තියෙනු. එයා සේවා කටයුතු හරි හැටි හොඳින් නිෂ්ට කරද්දී ඒකෙන් පින්ලඇස්සෙන බව ගැ පිගැනීමත් තියෙනු ඉළඟට ශ්‍රාවක සංගරත්නය මුල් කරගෙනවේවා එහෙමනැත් නන් ධාතු චැෛතයන් මුල් කරගෙන වේවා යම් පස්ථාන කටිත් සුදු කරනවා වන්දනා කරනවා පුද පූජා පවත්වනවා මේ වගින් ලැබෙන පුුණ්්‍ය විපාක ගැන පිළිගැනීමත් තියෙනු. මෙයින් බොහෝ පිංරැස්සෙනවා කියලා පිළිගැනීමත් තියෙනවාද ඒකයාගේ ලෞකික සම්මාධිට්ටය. ඊළඟට එයා පිළිගන්නවා මෙලොෝ වගේම පරලෝ කියලා තියෙනමු. ඕපපාතික උපත් තියෙනවා. නැවත මනුලොවින් ඉපදුනාට පස්සේ මනුලෝ විතරක්නෙමි උපදින්නේ මනුලුවින් පස්සෙ තවත් ලෝක කොතෙකුත් තියනවා දෙව්ලෝ බඹලෝ තියනවා මනුස්වලෝකෙතියෙනවා තිරිසංලෝක තියනවා සතරා පාය තියනවා මේ එකක ලෝකොල එක කාලෙන් කාලෙයට උපදිනෝ. එතකොට මෞකුසෙන් විතරක්නෙමි උපදින්නේ කර්මාන් රූපෝ ඕපපාතිකවත් උපදිනවා දෙව්ලෝ දෙවියන් පු් නිීර්තිී ටනුව උපදිනවා ප්‍රේතලෝක ප්‍රේතයින් වෙලා කර්මාන් රූප තාාපකර්මයන්ගේ විපාකයන්ට නූපදිනවා. ඉති මේ විදිහට නොෙක් ලෝකොල උපදමින් යන කර්මාණරූප ගමනක් තමන්ගි ජීවිතයට තියෙනවා කියලා. යම් පිළිගෙනීමක් තියෙනවා. ඊළඟට එයා දෙමව්පියන්ට විශේෂයෙන් සැලකීමේ ගරුබහුමන් ගරු සත්කාර දැක්වීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නු. දැන් අද දවසෙමේ. මාස තුනක් සපිරීම මුල් කරගෙන මෑණියන්ට පින් අනුමෝදන් කරන්න ධර්මාණු ශාස නාවසිදු කරන්නේ. බුදුරජාණන් වහන්සෙවදාලා දෙමව්පිය විදිහට දරුවන්ගෙන් ලැබෙන ලබන සත්කාරයක් තමයි කියනවා. දෙමවපියෝ ජීවත්ත සිටිද්දී. දරුව දෙමව්පියන්ට උපකාර කරනවා උපස්ථාන කරනවා වයිසට ගිහාාම සලකනවා, ලෙඩ දුක්කාරදර ඇතිවෙද්ද උපස්ථාන කරලා සලකනවා. ඒ විතරත්න මේ. බෞබෝග සම්පත්වලින් තමන්ගේ දරුවන්ට තමන්ගේ දනදාන්නේ පවරල දුන්නට පස්සේ. දරුව මහලෝ වැඩිවීයට පත් දෙමවපියන්ට සල කලා හොඳින් හොයා බලා ඒ අවශ්‍ය උපකාරසියල්ල සල්සලා දෙනෝ. ඒවගේම දෙමව්පියන් මිය පරලෝගිහාම. පර්ලෝ සැපත් දෙමවුපියන් වෙනුවෙන් ඒ මෑණියන් වෙනුවෙන් පිං අනු මෝදන් කිරීම. බුද්ධ වාසනයක් හඳුනාගත් ශ්‍රාවකින් කරන යහපදදයක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට පරලෝ සැපත් ඥාතින් වෙනුවෙන් කෙනෙත් දම්පැන් පූචා කරලා නොවෙෙක් විදිහට ධනුමේ වසයෙන් පින් කරලා පින් අනුමෝදන් කරනවා. ඒ පරලොව අනුග්‍රහ පිණිස ඒ මිය පරලෝගයේ ඥාතීන්ට සිදුකරන යහපත. ඉතින් මේ අද දව සේවිදිහෙට තමන්ගේ මෑණියන්සිෙහි කරලා ධර්ම දානම වසයෙන් පින් කරගන්න මේ විදිහට කටයුතු සිදු කරන්නේ ඊළඟට බුදුරජාණන් වහන්ස දේශනා කරනවා කෙනෙක් මෙලොෝ පරලෝ පිළිගන්නවා එවගේ කර්මාණරූප උපදින සත්්‍යයින්ගේ ඕප්පාතික උපත තියෙනවා කියලා පිළිගැනීමත් තියනවා ඊළඟට කෙනෙක් පිළිගන්නවා දන්දුන්නට පස්සේක තියෙන විපාක ගැන ඒවගේ මෙයාට තියෙනවා මේ ලෝකය එවගේම සියලු ලෝ කව්බෝධ කරගත් තාග තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වෙනවා. මේ ලෝකයේ අපට ඇස්සොලට පේන කොටස විතරක්නෙමේ. තවත් ලෝකයන් තිබබෙනවා. ඒ ලෝක ගැන අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අවබෝධයෙන් වදාළ දහම ගැන පිළිගෙනීමක් තියෙනවා ඒ ගැන පැහැදීම තියෙනවා. ඇතින් මේ විදිහට වාසේ කරන කෙනා බොහෝ පිින් ඩැස්කරගන්නවා. අන්න ඒ ශ්‍රාවකයා තමයි. බුදුරජාණන් වහන්සේව හදුුනාගෙන සරණයන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කරලා ඒ සද්ධර්මය සරණයන්නේ. ශ්‍රාවක සංගරත්නය සරණයන්නේ. මේ උතුම් තිසරණයේ පිහිටන ශ්‍රාවකයාට ලැබෙන දුර්ල බලාබයම්. ශ්‍රද්ධාලාභය. ඒවගේම ඒකිනා නිතර පුරුදු කරන දෙයක් මසුරු මළ දුරු කරලා නිතර දන්දීම. ඒකනාා නිතර සද්ධර්ම ශ්‍රවණය ජීවිතයට එකතු කරගන්නු. බුදුරජාණන් වහන්සේ වදාලා විනේය මච්චේර මලං සද්ධම් මන් සෝතුමිච්චති. යම් කෙනෙක් මසුරු මල දුරු කරලා දන්දනෝ. සද්ධර්මය නිතර ශ්‍රවණය කරන්න කැමති. ඒ විදියට දන්දෙන මසරු මළ දුරු කරන සත්පුර සෑසුර ලබන ශ්‍රාවකයෝ නිතර බොහෝ පින් කරගන්නවා. සවේ සද්ධෝ තිවිච්චති. වගේ අයට තමයි ශ්‍රද්ධාවන්තාය කියලා කියයන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දහමින් ජීවිතයට සැනසීම ලබන්න කැමති කෙනා ධර්මය තියෙන පිළිවෙත හඳුනාගෙන දහම ඉගෙනගෙන ධර්මය තුළ ජීවිත වැඩෙන් ටඕන. ඉතින් අද දවසේ මේ පින්නතුන්ට විශේෂයෙන් වටිනා කියන දහම් කරුණු කේපයක් ඉගෙන ගන්නට ලැබෙන්නේ මනුස්ස ජීවිතයක් ලැබූ අපි මනුස්ස ජීවිතයේ නොහැර අපට පුළුවන් උපරිමයෙන් සිදු කළ ේුතු දෙයක් ගැන ඒ තමයි පෙන්නතුන දන්දීම් පැහැදනු සිතින් දන්දීම තමන් සිල්වත් වෙලා දන්දීම තමන් සිල්වත් වෙලා සිල්ලො තුන් ගුණෝතුන් දෙසා දම්පැෙන් පූජාකිරීම බුදුසුනක් මුණගැසන කාලේ ශ්‍රාවක සංගාත්මය මුල් කරගෙන දම් පැන් පිදීම මේ විදිහට පින බොහෝ ආනිසංසදායක වෙන විදිහට හදුුනගෙන ඉංකරගන්න ආකාරය ගැන අද අපි මේ උතුම් දේශනාව ඉගෙන ගන්නේ මේ මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ පේතවත්තු කොටසට අංකුර පේතවත්ව විදියට මෙහි අංකුර කියල කියන්න ඇත්තනම තෞතිසාවේ දෙවියන් අතර ඉපදුන සක් දෙවිඳගේ ලෝක ඉපදදුනු දෙවිකෙනෙ එතකොට ඇතුළත් වෙලා තියනෙ මේ දේශනාව පේතවත්වල ඒට හේතුව තමයි ප්‍රේතලෝකයේ ඉපදුනා අයගේ ස්භාවයනුත් විිවිධාකාරව තියෙන කාරය මේ කාරණා හොන ඇතුළත් වෙලා තියෙනවා. මේකද කතා ගොඩා කැතුලත් වෙලා තියෙනවා. එක ජීවිත කතා වෙනවෙනම කතා කිහිපයක් මැතුළත් වෙලා තියෙනවා මේ පිම්පවවනුව වෙනස්කම් අනුව උපත ලබනාකාර ගැන. ඉති මේ කාරණාවට මූලික පසුබිම වුණේ කාම්බෝජයට ධනය හම්බ කරන්න. පිරිසක් එකතු වෙලා ගැල්ලොල ගැල් දහසක පිරිසක් කණ්ඩායමක් එකතු වෙලා ඒ හරත් අරගන දඹදිවු තලේ ඒ ප්‍රදේශෙන් ප්‍රදේශර ගිහිල්ලා වෙළදාම් කරගන ජීවත් වෙනෝ. මේ අංකුර කියන රාජඥඥ කෙනා ඇතුළු තව දහසක් පිරිස එතන හිටිය. මේ අයගේ කතාාව තියෙනවා මේ අංකොර කියලා කියන්නේ මුළු ඉන්දයායම රජ කරන රජවරු අතර බාල සහෝදරයා. රජවරු දහදනෙක් ඉන්දියාව පාලනය කරනු සහෝද රජවරු දහදනින්. එතකොට ඒ දහ දෙනා අතරේ බාලම කෙනා තමයි යංකුර කියලා කියන්න. මේ දහ දෙෙනට තව සහෝදරයක් හිටිය ඇති මේ සහෝදරයට රාජ්‍යයක් ලැබුන් නැති තැන දහවෙනි බාල මල්ලිකේවා මට මේ රාජ්‍ය දහයම හැමතැනම ගෙහිල්ලා ළඳාම් කරලා ජීවත්ත එන්න බදෝලි නිදහස් කරලා දෙන්න. මම මේ හැම රාජ්‍යයකම ගිහිල්ලා වෙළදාමෙන් ජීවත් එන්නම්. අපේ නංගිට මේ අන්තිම මගේ රාජ්‍ය බාර දෙමු කෙලාකිවෝ තින් අනික් සහෝද රජවරුත් ඒකට එකතු වෙලා කැමති වුණා. ඉතින් මේ අංකුර රාචඥ්‍ය මොකද කරන්නේ අර ඉන්දිියාවේ රාජ්‍යයෙන් රාජ්‍යයට ගිහිල්ලා තමන් අරගෙනයන දේවල් වෙළදාාම් කරලා න් ධනය උපයගෙන ජීවත් වෙනවා. මෙහෙම ඉන්දියාවේ චාරිකාව යනකොට කාම්භෝජය කියන ප්‍රදේශයට යන අතරදි. ඒ ප්‍රදේශයේ කාන්තාර පාරක්මදින් යද්දි කාන්තාාරය මේ පිරිස අතර මංගුණා. ඒ අතර මංගුුණට පස්සේ මේ අයට කර කියයාගන්න දෙයක් නෑ හැම පැත්තෙම වතුර තියන තැනක් බැලව හොයාගන්න නෑ. ඒ අතරි බලදි දැක්කා මේ කාන්තාාරයේ එක තැනක විශාල නුග ගහක්තියනවා. දැන් අනික් ප්‍රදේශවල කොහෙවත් පේන තික්මානක ගහක් කොලක් පේන නෑ. මේ මහා නුගයක් තියෙන තැන දැක්කලා එහෙමනම් අපි මේ මහා නුගේ ළඟට යම කියලා ඒ නුගේ ළඟට අර ගැල් දාහම එකතු කරගෙන කියා. මේ ගැල්දා ගල් ගැල් පන්සීයක් එක බ්‍රාහ්මණයකුට අයිති ගැල්. ඒ බ්‍රාහ්මණයගේ ගැල් පන්සීත් අංකුර තමන්ග වෙළදාමට එකතු කරගත්තා තමන්ගේ ගැල් පන්සීයක් තියෙනවා ඇතින් මෙහෙම ගැල් දහසක් අරගන වෙළදාම යන්නේ දැන් ගැල් දාහම අරගෙන අර මහා නුගේළඟට එයද්දී ඒ නුගේළඟ හරි අමුතු දෙයක් දැක්ක එතකොට ඒ ගයටට ගියාට පස්සේ ඒ ගහයට ගහළඟ ඉන්නවා අමුතු දෙවි කෙනෙක් ඒ දෙවී හරි අමුතුයි ඒ දෙවී අගේ අතේ. අත්තරම්පාට දිලිස්සෙනවත මේ අතින් ඇගිලි පහින් කැමති කැමති විදිහේ රසවර්ග පහ වෑහෙනෝ දැ මේ පිරිස ගොඩාක් පිපාසිෙන් වේල්ල්ලා බොහොම දුකසේ වතුරු හොයා ගැගේ එක ඇගිල්ලකින් වතුර ගලා හැලනා අර හැමෝට මැතිවෙන් වතුර ලැබුණ ඊළ ඇංගිල්ලින් තමන්ට කැමති ඒ අය හිතන හිතන විදිහ ප්‍රනීත භෝජන ඇගිලි පහන් මේ දිවිරාජය ලබා තුන්නා දෙවිය දැක්කට පස්සේ මේනං අමුතු පුදුම සහගත දෙවි කෙනෙක් නොය කියලා ගොඩක් සතුරෝනා. එතනර ගැල් පන්සයක බ්‍රාහමණ කෙනෙක් වෙළදාමට කියන්නේ මේ ගැල් පන්සයේ අයිතිකාර බ්‍රාහ්මණය කල්පනා කළා මේ තියන යස වැඩක් නොුවේ. අපි මෙච්චර මහන්සේලා වෙළදාන් කරන්නයන්න ඕනෑ අපි මේ දෙවියාව බලහත්කාරයෙන් අල්ලගෙන හරි කරත්ක බැඳලා හරි අරගෙන යන්කිේව අපේ රාජධානයට ාට පස්සේ අපට ඕන තරං කෑම්බීම ඕන දෙවල් මේ දෙවියගෙන් ගන්න පුළුවන් අපට කිසි කර්දරයන්නෑ වෙළඳදාන් කරන්න හන්සිවෙන් ඕනිෙත් නැකිව එහෙම කීවට පස්සේ අංකුර රාජඥ්‍ය කියනවා අංකුර රැජතුමාක් කියනවා හාහා එහෙම කියන්නපා කියනවා එම්බා මිනිසුනේ යම් ගහක් සෂවනි කවරුහරි ඉඳගෙන ඉන්නවා නම් නිදනවා නම් ඒ තැනත්තා තමන්ට සෙවන දුන්න ගහේ අතු ඉති බිඳින්නේ නෑ ඒ මිත්‍රදෝහි පව් වැඩක් කියනවා. දෙවිය යම් ගහක් සෙවනේ කවුරහර ඉඳගෙන ඉන්නවා නම් නිදනවා නම් ඒවගේ මොහුට ඒ ගහින් යම් ප්‍රයෝජනයක් තියෙනවනම්ඒයා ඒ ගහේ කදවනත් කපල ගත්තර කබන්නනෑ කියලා අ බමුණ කියනු යංකොර කියනවා ගහක කොලාතුවත් සිඳින්න හොඳනෑ කියලා කියනවා ඉසලා දෙවිය මේ කාරණාව කියන්නේ ගහ කොලාතුවත් සිදිින්නෑ කියනවා ගහක සෙවන ඉන්න ලැබුණ ක හොඳ නෑ කියනු තිං එහෙම කියදදි කියනවා නෑ ගහගින් ප්‍රෝජන තියෙනවන ගහහි කදුුණත් කපල ගත්තට කමන්නෑය කියනර බ්‍රාහ්මණය. ඊට පස් හයායි කියනවා එම් බා මිනිසුනි යම් ගහක් සෙවන කවුරුහර ඉඳගෙන ඉන්නවා නම් නිදෙනවා නම් ඒ තැනැත්තා තමන්ට සෙවන දුන්න ගහේ කොලයක් කත් බිඳි නෙනෑ ඒක මිත්‍රදෝ හි ප්‍රව් වැඩක් කියනවා දෙවිය යම් ගහක් සෙවනි කවරුහර ඉඳගෙන ඉන්නවා නම් නිදා ගන්නවා නම්. ඒවගේ මොහුට ගහහින් යම් ප්‍රෝජනයක් තියනවාවනම් එඒ අඒ මුළු ගහමුණත් කපල ගත්තර කමන්නය කියනු. යම් කිසි කෙනෙක් ළඟට එකරඇයක් ගෙදරක වාසය කරන්න යනවා. යමෙක් ළඟට ගිහින් යම් පුද්ගලේ කෑමක් බීමක් ලබනවා. ඒ උදව් කරපු පුද්ගලයා ගැන නපුරක් හිතන්නවත් හොඳනෑ. බුද්ධාදී සත්පුරෂයන් වහන්සේලා වරන්නාකොට වදාලේ කෙලෙහි ගුණ සැලකීම ගැනමයි. ඔන්න කවුරුහරරි අදිස්සි කරදරයක් වෙලා කවුරහරි දන්න යාළුවගේ ගෙදරකට යනවා ගියාට පස්සේ යාලුව හොඳට සලකලාරයක් ඉන්න දී ලා කන්න බොන්න දීලා සලකනෝ ඉතිං ඒ වගේ උදව උපකාර කරපු කෙන ගැන නපුරු හිතක්වත් හිතන්න හොඳනෑ කියනවා. ඉතින් ඒ වගේ මං ඔබට උපකාරයක් කළේ ඒ උපකාරය කලාට පස්සේ ඔය වගේ නපුරු විදිහයට හිතන්න හොඳනෑ කියනවා. ඉතින් මේ දෙවිය මේ විදිහට කියනවා යම් කෙසිග ඊට පස්ේ මෙයා කියනවා මේ දෙවක් කියනවා යම් කිසි කෙනෙක් එකරඇය හරි ගෙදරක වාසය කරනවා නම් යමක්ළඟට ගිහින් යම් පුද්ගලයේ කෑමක් බීමක් ලබ නොවන දැම මේ කාන්තරය අතරමං වෙලා හිට පා කෑම්ඹබීම දුෙ මේ දෙවිය ඇත්තට මේ දෙවි කෙනෙක් නෙමේ විමාන ප්‍රේත ජීවිතය. විමානය කිපදිලායින්නවා නමුත් එක් තරා ප්‍රේත ජීවිතයක්. ඉතින් ඒ ගැන කියනවා මේ කතා විස්සරහටේ ගැන කියනු. කියනවා ඒ පව්කරපු පුද්ගලයා ගැන ඉති කියනවා යම් රෑක ගෙදරක වාසේරනවා නම් ඒ උදව්කරපු පුද්ගලයා ගැන කෑම්බීම දලා තමන්ට සලපු කෙනා ගැන වැරදිවිදිහට හිතන්නවත් හොඳ නෑ කියනවා. සත්පුරස දෑතින් යුතු කෙනා ඒ මිත්‍රදෝහි අය බැහැර කරනවා කියනවා. සත්පුරු සෑසුරත් තියෙන සත්පුරු සැසුරක් කැමති කෙනා ඒවගේ උදව් කරණ අයට විරුද්ධෝ කටයුතු කරන මිත්‍රදෝහි අය ඇසරු කරන්නේ නෑ කියනු යම් කෙනෙක් කලින් උදව් උපකාර කරපු කෙනෙකුට පස්සේ පාපී ක්‍රියාවලින් පෙළනොවා නම් ඒ උදව් ලැබව පුද්ගලයාාව වනසන කෙනා යහපතක්නම් දකින්නේ නෑ කියේනු. යමෙක් තමාට දවේශ නොකර අද්දිත් ඒ දේශ නොකරන පුද්ගලයාට දේශ කරනවා නම් ඒ පිරිසිදු කෙලෙස් රහිත පුද්ගලයාට දවේශ කරනවා නම් ඒකෙම් මේ අඥ්ඥානය පවුර ඇස් කරගන්නවා ඒ පව තමන් කරායන්නේ සියුම් දූ ඉල්ලක් උඩු හුළඟට දැම්මෝගේ. දැම් මේ කණ්ඩ බොන්න දීලා කාන්තාරය අතරමං වෙලා ඉද්දී මේ දෙවී අවදව් කරා. ඒ දෙවි අල්ලා බැඳගෙන යන්න තියෙනවනම් කියල කතා කරන්න තින් ඒකට විරුද්ධෝ තමයි මේ කාරණා කිවවේ. ඊට පස්ස කියනවා මාව දෙවි කෙනෙකුටවත් මිනිෙකුටවත් යටපත් කරන්න බෑ කියනු. මංග සිරුමත් වෙලා ඉන්නේ ලෙහෙසියෙන් මාව යටත් කරගන්න බැරි විදිහයට. මම පරම ඉරදිියයට පත්වුණ දෙවේ. මට ඕනෑඇතරම් දුරට යන්න පුළුවවා සරීරයේ වර්ණයක් බලයක්ත් ඇතිවයි මමෙන්නේ. ඔබගේ අත මුළුමොනින්ම රත්තරන් වලින් හැදිලතියෙන්. මෙහිරි රස වෑහෙන ධාරා පහක් ගලනෝ. ඒවායි නානා රස වැගිරෙනෝ පින්න්නොත් දෙවිද. ඔබ සාක්‍රයා කියලයි මටහිතෙන්නේ. දැම් අර විමාන ප්‍රත ජීතය ලබව් කෙනාගෙන්තමයි මේ අංකුර මේ කාර නාහන්. දැන් ඉස්සල්ලාර අනි වෙළදාමේ ගිය අනර්බාන් බ්‍රහ්මණය තමයි මේ ගැල් පන්සය පෙළදාම්කරන්න යන්න ඔන්නේ අපි මේ දෙවිය ගැල්ලු පට වගන ගිල්ල කොම්මරි අපි දෙවියගෙන් කෑැපීම ගමු කියලා හිතුයි. ඊට පස්සේ වගේ මිත්‍රදෝහි පව්වැඩ කරන්න හොඳ නැකේ නවා. මේ විමාන පේත ජීවිතය ඇති මේ දෙවිය. ඊට පස්සේ තරහ වෙන. තරහ වෙලා මකද කරන්න ඇර මේ වෙළදාමයාපු කෙනයි න්නන්. ඒයාගේ ගැල් පාන්සීයේම තියන සියලු බඩු අතුර දන් කරනු. හොඳට භයවි නොයිට පස්සේ. ඊට පස්ේ අංකුර කතා කරන කොටසතියෙනවා අංකුර රජතුමා කියනවා ඔබගේ අත්තර අත්තරම්පාටයි කැමස්ති රසවර්ග ධාරා පහක් වැෑහෙනෝම්. ඒවායිෙන් පින්වත් දෙවින්ද ඔබ ඒ කැමති රස්සයන්ගෙන් මේ විදිහට ප්‍රනීත සැපයන් ලබමින් ඉන්නවා මටහිතන් ඔබ සක් දෙවිඳු වගේ කියලා. මං ප්‍රසිද්ධ දෙවීෙක් නෙමයි ගාන් දර්වයකුත්නෙමේ පොරින්දනම් වෝ සක් දෙවිඳුත් නොවෙයි පින්න තංකුරය බේරුව කියන නගරේ ඉඳලා මැරිලා මෙහි උපන්න පේතෙක් කැටියට මාව දරාගන්න. ඉස්ස ඔබයේ බේරුව නගරදි මොනවගේ සිල්ද රැක්කේ මොනවගේ ජීවිතය අද ගත කළේ මොනවගේ උතුම් ජීවිතයන් නිසාද ඔය අතින් පිම්ඵල මතු වෙන්නේ. මං ඉස්සරයේ බේරුව නගරේ ඇඳම් මහන කෙනෙක් වෙලා හිටියේ මං අමාරුවෙන් ජීවත් වනේ මං බොහෝම දුගී දුප්පත්ව හිටපු කෙනෙක්. දන්දෙන්ට කියලා කිසිම දෙයක් මට තිබුණෙ නෑ මං හිටපුගේ ළඟම අසයිහි කියලා සිටුවරෙක් හිටිය ඔහු ශ්‍රද්ධාවන්තයි ධනපති කෙනෙක් බොහෝ පින්කරපු කෙනෙක් පවට ලැජ්ජා ඇති කෙනෙක්. නො එෙක් පලාාත්වලින් සිගමං එල්ලගෙන්න්න උදවියත් නොයෙක් කුලවලින් සම්මාධන් ඉල්ලගෙනෙන අයත් ගෙදරටෙනවා එතකොට ඔවුන් අසයිහ සිටුවරයාගේ නිවස කොහෙද තියෙන්නේ කියලා මගෙන් තමයි අහන්න දැම් මේ අසයිහ කියන සිටුවරය දන්දීලා සක් දෙවිඳගේ ලෝකයේ මපදුන දෙවි කෙනෙ ඒ අසල තැනක ඉපදුන සන්නාලියත් තමයි මේ ඇඳුම් මහලා ජීවත්වෙන බොහොම දුකසේ හිටපු කෙනෙක් ඉතින් එයා තමයි මේ විදිහට මේ නුගයකටා අදිග්‍රුවහිත වෙලා විමානය කිපදිලා හිටපු විිමාන ප්‍රේත ජීවිතයක් ලබන හිටි කියනම් මම ඒවිදිහට ඇඳම් මහලා ජීවත් වුණේ ඉතින් මගෙන් අර අසයිහ සිටුවගරයාගේ ගෙදර කොහෙදව කියලාහදදී ඔබට යහපතක් වේවා මෙහෙ කොහේ හරි දන් ලැබෙන තැනක් තියෙනවාද අපි කොහෙෙන් දේ එෙත්තෙන්ට එතැනට යන්නේ කියලා ඔවු මගෙන් අහනකොට මං අසයිහ සිටුවරයගෙන් නිවස පෙන්න්නනවා. ඔබට යහපතක් වේවා මෙහහි දන් ලැබෙන තැනක් තියෙනවා අසයිහ සිටුවරයාගේ නිවස්සේ තමයි දම් පැම් පු දන්නේ කියලා මං දකුණු අත දික්කරලා ඒ පාර පෙන්නලා කියනවා දකුණු අත දික්කරලා පාර පෙන්ලා කියපු එකේ විපාග තමයි කියනවා මේ තියෙන්න්නේ ඒ පින්කමින් තමයි මේ අතින් කැමති කැමති සම්පත් වැැගිරෙන්න්නේ මාඒ යුත්තුම් හැසිරේමේ හේතුවෙන් මගේ අත්වලින් පුුණ්න්න්‍ය පල මතු වෙනවා අත දික්කරලා පෙන්නුවේ අතෙන් කැමති රසාර්ග වෑහෙන ුණ්්‍ය පලයක් මතු වෙලා. ඒ වුනාට ඔබේ අතින් කවදාවත් කාටවත් දන්දුන්නෙ නෑනව වෙන කෙනෙත් දානෙ දෙනකොට ඔබ කළේ දානය අනුමෝදංගලා අත දිගු කරලා ඒ පැත්ත පෙන්නොපු එක විතරයිනෙව. ඒ පින්කමින් තමයි ඔබේ ඔයයා අතින් කැමති සැපසම්පත් වැකිරෙන්න්නේ ඔබේ ඒ උතුම් හැසිරීම හේතුවෙන් ඔබේ අත්තලින් පුුණ්්‍ය පලමතු වෙනෝ පින්වොත අර පහන් සිතින් යුතුව නමන්ගේ ම අතින් දානේ පූජා කරගත්තෝ අසයිහ සිටුවරයා එයා කොහෙ දීපදිලා ඉන්න කියලා හනෝ. එයා කොයි දිසාවටදගේ මොන ලෝකෙද මනුස්ස ලෝකෙන් පස්ස ඉපදුනේ කියලාහනු. වෙන කෙනෙකුට දෙන්න බැරිවිදිහේ මහා දන්දුන්න සිරුුවරෙන් රැස්විහිදන ඒ අසයිහ සිටුවරයාගේ චුත්තියවත් උපතවත් ගැන මට තේරුමක් නෑ. නමුත් බෙසමුණ දිව්‍ය රජ්ජරුවන්ගෙන් මට අහන්න ලැබුණේ ය අසයිහ සිටිුතුමා සාක් දෙවිඳගේ ලෝකෙට ගිය බවයි වෙස්සමනිි දෙවුරජු කියන්නේ සතර වරම් දෙවුරජවර අතරේ යක්ෂ සේනාපති යක්ෂ යක්ෂයින්ට ආධිපති දෙවුරජ ඉතින් ඒ වෙසමනිි දෙවුරජුන්ගේ නහන ලැබුණේ ඔය අසයිහ සිටුවරයා සක් දෙවිඳගේ ලෝකෙට ගියා කියල තමයි ම මහලා තියෙන්න්නේ කියනවා එතකොට මේ අංකොර කියනවා අනේ එහෙම නම් පින්කරන එකමයි හොඳ ළු ලුවන් හැටියට දානාදී පින්කං කරගන්න එක මයි හොද කැමති සැප ලැබැ අදින අත දෙකපු කවුරුනං පින් නොකර සිටිවිද එහෙනම් මාත එ මේ කාන්තාාර ප්‍රදේශයෙන් ගිහින් දවාරවතිී නගරයට ගියාට පස්සේ දංමටක් පිහිටවනෝ ඒක මට සැප ලබාදිට ගොඩා කුපප කාරවේී මං කැමති මං කෑමබීම රිදිපිලි ගෙවල්දරෝලු දන් දෙවා පැන්පොකුණු ලිින් කරවනවා. දුස්කර ගමන් නැති තැන්වල ඒ දඩු කරවනවා. ඔබේ ඔය වකුට එතකොටම දැම් මේ විදියට කියනවා අංකුර කියීරනවා මං පුළුවන් තරන් ගෙහිලා දන් දෙනවා. දන්දීලා කෑම බී මුොලින් දන් දෙනවා රෙදිපිලි දන් දෙනවා ගෙවල් දොරවල් දෙනවා යානවාහන දන් දෙනවා පැම්පොකුණු හදනවා දුස්කර තැන්ගොල ඒදනු පාලන් කරනවා මට පුළුවන් පුළුවන් විදිහයට මං ආපහවු මගේ රාජධානයට ගිහිල් පින්කර ගන්නවා කියලා මේ කැමති රසව ෑහෙන රත්තරම්පාට අතදිහා දැකපු මේ අංකුර කියනවා මාත් එහෙනම් පුළුවන් තරන් දන් දෙනෝ මනුස්සුලෝක ඉන්න කාලේ පුළුවන් තරන් දන් දෙන්න ඕන. එහෙම කියලා මේ අංකොර කීවට පස්සේ අංකුරට උදව් කරනෝ මේ දෙවී අමුකද කරන්න අර බ්‍රහ්මණයගේ ගැල් පන්සිේ අතුරධහන්කරණට පස්සමේ අංකුර සමාව ගන්නවා ඒකටත් එක්ක සමාවගත්තන පසේ නැවත මේ දෙවයා අර ගැල් දහසම මේ තමන්ට පුළුවන් ආකාරයෙන් ප්‍රනීත දේවලොලින් පුරෝල දෙනු. ගැල් දහසම නැවත ආපහු තිබ්බෝගේ මේ බඩ බණ්ඩොලින් පුරෝල ආපහු මේ අංකුරට ගොඩා උපකාරරනවා දාන දෙන්න. මැරණතුරු ඒ දානෙට අවස්සේ බෞබෝග දාන්නේ සහල් ඊළඟට ඕන කරන දේවල් ඉවරවෙන් නැතිවෙන විදිහයට මේ දෙවී අවදදව් කරා කියනවා දානි දෙන්න මැරන කකල් දන් දෙන්න පුළුවන්ගුණා අවුරදු ගානක් දන්දුන්න අයි ධදාන විස්තර තියෙනවා අංකුර දීපු දානය ගැෙන ඊට පස්සේ දැම් මේ විදිහෙට අර දෙවී අය කාරණාව කීවට පස්සේ ඔන්න රෑවෙලා දැම් මේ රෑයාමිම පිටත්වෙන්න යනකොට තව කෙනෙක් දකිනෝ එතන දකිනවා ඇඟිලි වකුටු වෙලා ඉන්න මූන විකෘති වෙලා කබ කඳුළු වැක්කෙරෙන විරූපි වෙච්ච කුදු ගැහිච්ච අත්පා කොරවෙච්ච අමුතු ජීවිතයන් තියෙන දකින්න අප්‍රි අප්පසන්න කෙනෙක් දකිනෝ. අහනවා ඔබේ ෝය ඇගිලි වකුට වෙලා තියෙන්නේ මක් වෙලාද. මුොහොන කැරකිලා ඇඹරිලා ගෙහිල්ලා තියෙන්නේ මොකක් වෙලාද. ඇස්වලින් කබ කඳුළු වැක්කෙරෙනෝ මොකක් නිසා දොහොම් වෙන්නේ. ඔබ මොනවගේ පවක්ද කරගත්තේ ඔය විදිහයට දුක්විඳන්න එතකොට කියනවා සිරුරෙන් රැස්වෙහි දෙන අසයිහ සිටුවරයා දානපතියෙක් ශ්‍රද්ධාවන්ත කෙනෙ ගිහි ගෙදර ගත කළ කෙනෙක් ශ්‍රද්ධාවතව ගහිගෙදර ගත කළ කෙනෙක් ඒ දානමානාදී කටයුතු පිළිවෙලකට කරගන්නට ඕන නිසා අධිකාරි හැටියට මාවතමයි පත් කළේ මම තමයි කියනව දානසාලාවේ අසයිහ සිටුවරයාගේ ධනසාලාවේ අධිකාරි වෙලා හිටේ ගනු දෙනු ේරලා ඔක්කම සේයකින්ට පඩි ඩිගවෙලා දානසාලාවෙ කටයතු කරන්න බාරදීලා හිටියේ මට කියනෝ. ආහාර ගණට පැමිණි ඒ සිංගමං ඉල්ලන මිනිස්සුන් දැක්කලා මං පැත්තකට ගිහිල්ල මූනාකුල ගන්නවා. බොහෝ මිනිස්ු සිංගම නේනවාදකිදිී මම් මූනාකුල ගන්නවාගේනවා. ඒ කර්මය නිසයි මගේ ඇඟිලික්කුටුවන්නේේ. මුොහුණත් හැරකිලා ඇම්පෙරලා ගිය ඇස්වලින් කබ කඳුලුත් වැගිරෙනෝ ඕයිතිං. කරගත්තු පව්කන් තමයි. දන් දෙනකොට ඒ දානේ දෙනේවා වැලැක්හවා ඔච්චර වියදංකරන්න ඕනෑ මේ ප්‍රමාණ්ට කරහා මැති කියලා ප්‍රමාණකර කර වැලැක්වෝ ඊළඟට ඉල්ලන්ඩ එන්න දාසයින් ඒ ඉල්ලගන එන අය දැක්කට පස්සේ මූුණනාකුල ගත්තා නපුරු සිතින් බැන වැදුනාා ඒවගේ විපාක තමයි කියනවා මම මේ විදින්නේ. මේවයිතින් ඔක්කොම මං මනුස් සවලෝකදි වරාදධ ගත්ත දේවල මට මයි වැරදදුනේ නු. නින්දිිත පුරුසය ඔබේ මුහුණේ ඇබරිලා කැරකිලා ගියා නම් ඇස්වලින් කබ කඳුළු වැගිරෙනවානම්. ඒක සිදුවෙලා තියෙන්නේ ධර්මතාවක් අනුව. අනුන්ගේ දානයකදී ඔබ මූනාකළ ගත්ත නොයි අනුන්දීපු දෙයක් දැන් අසයි සිටුවරයා මහදානි දුන්නේ අසයිය සිටුවරයාගේ දානේ අනුමෝදන් වෙන්නැතුව ඒකට මූනාකුල ගත්තා ඔච්චර දෙන්න ඕනද කිෝ. දානි දෙනකොට ප්‍රමාණ කර මැල්ල තමයි දෙන්න ඕනෙ කිවවා. ඔහොම මේ අත දිගෑල්ල ඔච්චර දෙන්න ොහොඳ නැකකිවා අනේ ඔබ අකුලගත්තු මූනේ විපාකෙ තමයියකයනු නින්දිත පුරුසිය ඔබ කරගත්තු පාපකරමෙන් ඉතින් අපි මොනවා කරන්නද කියේව කෑම්බීම් බ්‍රෙදිිපිළි ගෙවල් දොරෝලු දන් දෙනකොට වෙන කෙනෙකුන් ලවා ඒක කරවද්දී කොයි ආකාරයෙන් දෙක කරන්න ඕනේ කියනවා එහනම් මාත් මේ කාන්තාර් ප්‍රදේශයෙන් ගිහිල්ලා ද්වාරවතී නගරයට ගියාට පස්සේ දංවැටම් පිහිටවනවා ඒක මට සැප ලබා දෙන්නම් ගොඩාක් උපකාරවේවි. මං කෑම්බීම රිදි පිළිගිවල් දොරවල් දන් දෙනවා පැන්පකුණු ලිින්කරවනෝ දුස්ර ගමන් ඇති තැන්වල ඒ දඩු පාලංකරවනවා එතකොට ඔහු කාන්තාර් ප්‍රදේශයෙන් නික්මිලා ද්වාරවතී නගරයටවා. යම්කිසි දානාදයක් තමන්ට සැප ලබා දෙෙන්ට උපකාර වෙනවනු අංකුර පින්මතා න්නේ දංමයට පැවැත්ව. දැන් අංකොරට අර දෙවියත් උපකාර කලා. ඇත්තට මේ විමාන ප්‍රේත ජීවිතයේ ලබලා හිටපු දෙවිය මේ අංකොරටම දරුවෙක් ඒ ජීවිතයේදී මනුස්සලෝක ඉන්න කාල ඉඳල තමයි ඒ දුර ප්‍රදේශකට ගෙහෙල්ල තනීම අර ඇඳුම් මහලා ජීවත් වෙලා තියෙන්. වෙනම තනියම ඉඳලා. ඉතින්ඒ පුංචි කාලදී අංකොර අර ඒ දෙවියට මනුසුලෝකන්න කාලේ පුංචි කාලේදි කරපු උපකාරය සෙහිකරල තමයි කාන්තාරය අතරමං වුණට පස ඇවිල්ලා කෑම්බීමදී ල උපකාර කළේ. ඊට පස්සේ මේ විදිහට මේ අංකුර ඒ දෙවියගේ විමාන ප්‍රේතයාගේ විමාන ප්‍රේත ජීවිතයක් ඒ ජීවිතය උපකාරයෙන් බොහෝ දන් දුන්න. ඒ අගේ උපකාරණුත් තමං රාජ්‍යයේ උපයපු සම්පත්වලනුත් බොහෝ දන් දුන්න ඉතින් ඒ දන්දීපු විදිහගෙනත් තියෙනෝ. කියනොව මේ හ කාන්තර්්‍රදේශසින්ගහිලායිට පස්සේ පැන්පෝකුණු ලිින් කෙරෙවවි පැහැදුුණු සිතින්මයි කියනවා. දම්පැන් දි ඒගේ රෙදි පිළි ගෙවල්දරුවල් පුළුවන්තරම් දන්දුන්න කියනවා. බඩගින් ඉන්න කවුද පිපාසෙන් ඉන්න කවද ක්‍රෙදි පිළිඕනෙ කාටද කාග ගැලේ ගොන්නුන්ටද වෙහෙස මහන්සිය තියෙන්නේ. කැමති කෙනෙක් මෙතනින් ගැල් අරගෙන යොදා ගනිත්වා කියලා කරත්ව ගොඩ ගහලතියනො කැමති කරත්වයක් කරන් යන්න කියලා. ති කැමති දේවල් මෙතනින් ගන්න කියල දන් දෙනෝ කුඩයක් කැමති කෞද්ද කාටද කුඩයක් ඕනේ සුවඳවර්ගෝනෙ කාටද මල්මාලා කැමති කෞද්ද සෙරප්පු කැමති කෞද්ද මෙහෙම කිය කියයා අංකුරගේ නිවසේ සේවකනුත් අරක් කැමියනුත් හැම්මතිස්සේම මහාහඬින් කතා බස් කරනෝ හැමදාම උදේහවස අංකුරගේ නිවසේ ඔය විදිහ තමයිකේනවා දන් දෙෙන්න්න ‍ොර කනනා කියේනවා මේවා ගන්න මේවාගන්න මේ අරගෙන යන්න මේක ගන්න කිය කිය බලෙන් දෙනවා කියනවා. බලහත්කාරයෙන්ම බොහෝදේ දෙනවා කියනවා. අංකුරග නිවසේ හැමදා ොහොම තමයි කියනු. අංකුර සනීපන නිදාගන්න කෙනෙක් කියලායි මහ ජනතාව මං ගැන කියන්නේ. එතකොට අ බ්‍රාහ්මණ කෙනෙ ටිය නර ඉදා ගැල් පන්සිය තරගෙනගේ ඒ බ්‍රාහ්මණයග නම්ම සින්දක ඒ සින්දකට කියනවා සින්දක සිංගමං එල්ලනය දකිින්ට නැත්නම් එදාට මන් දුකසේ තමයි කියනවා නිදා ගන්න. අංකුර සනීපිට නිදාගන්න කෙනෙක් කියලයි මහජනතා මං ගැන කියන්නේ ඒ වනාටසිින්දක සම්මාදන් ඉල්ලනාය අඩුවෙන් දකිින් ලැබුනොත් එදාට මන් දුක සේ නිදියනෝකෙන්. ද අංකුර අවුරදු ගානම් මෙහෙම දාන දෙනවා දවස් ගණන් සති ගනම් මාස් ගනම් අවුරුදු ගානක ධානයක් දෙනු ඒ ධන විස්ත රත්තියනො මේේ තව ගොඩත්තියන. අංකුර යම්හයකින් තවතිසා දිවිය ලෝකයේ තවතිසා දිවෝක සියලු ලෝකයට ප්‍රධාන්න ඒන්නේ තෞතිසාට ප්‍රධාන සක් දෙවිඳ ඇවිල්ලා ඔබගේ වරයක් ඉල්ල වරයක් දෙනවා කිය කිව්ත් ඔබට ඔබ ඉල්ලන වරය මුකක්ද කියලා නමු. අර සින්ද කියන බ්‍රහ්මණයහන්නේ සක්දේවු බැරිලා ඇවිල්ල ඔබ ඔබට වරයක්ත් දෙනවා කියකිව ඔබ ඉල්ලන්න වර මුකද කියලා එතකොට කියනවා. හිමිදිරි පාන්දරම් මන් නැගිටිනුකොට ඉර උදා වෙනකොට මට දිවව්‍ය ආහාර පාන පහළ වෙත්වා කියලා ඉල්ලනු. සිගමං යදින උදවියද සිල්වත් එෙත්වා කියලා ඉල්ලනු. මන් දානවස්තුව දන්දෙනකොට ඒවා ඉවර වෙන්න නං එපා කියලා ඉල්ලනවා. දන්ඳන්නාට මස්සේ පසුතැලි වෙන කෙනෙක් වෙන්න නං එපා කියලා ඉල්ලනවා. දන් දෙෙන කොට මගේ සිත පැහැදීමට පත්තේවා කියන සිතුවිල්ල ඉල්ලනවා. ඔය කියන විදහ වරයයක්ත් තමයි කියනවා මංගිල්ලන්නේ බලන්නේ ඉල්ලනවරයන්ගේ ලස්සන කියනො පලවෙන්නට කියනවා. ඒ විදිහට සක් දෙවින්ද ඉල්ලා ඕන වරයත් දෙනවා කියන්න කියවන් මම කියන උදේ පාන්දර නැගිටිද්දි මට දිව්‍යිය බෝජන දිවිය වස්ත්‍රාභරන දිවිය සම්පත් පහළවේවා කියලා. ඒ විදිහට පහළ වෙන සම්පාත් සිංගමායන් යදිෙන උදවිය සිල්ුවත් වෙලා පැමිලා ගනිිත්තවා කියලා ඇහි සිල්ලුතුන්ට දෙනද්දේ කොඩාක් කාණ සංසයි. ඉතින් ඒනිසා සිල්වත් සිගමං යදින යාචකින් මල්ලඟට පැමිණේවා කියලයි කියන්නේ. මං දානවස්තුව දන්දෙනකොට ඒවා ඉවරවෙන්න නම් එපා කොච්චර දුන්නත් මගේ ධනවස්තුව ඉවරවෙන්න එපා කියනම්. ඊළඟට කියනවා දන් දෙනකොට මගේ සිත පැහැදීමට පත්තේවා ඒ දානෙ දීලා අයවර වෙලා දානය දෙන වෙලාවෙත් සිතේ පසු තැවිල්ලක් නම් ඇතිවෙන්න එපා සිතේ අප්‍රසාධයක් ඇතිවෙන්න එපා පැහැදීම ඇතිවේවා කියනවා. ඒ පැහැදුනද සිත රැකගන්න ලැබේවා කියනවා මෙන්න මේවාත් තමයි කියනෝ මම ඉල්ලනවරයන් ඊට පස්සෙ කියනවා මේ අංකුර කියනවා තමන්ගේ හැම සම්පතාක් මනුන්ට දෙන්න ඕනෑ. දානය දෙන්ටත් ඕන ධනසම්පත් රැකගණටත්ව ඕන ඒ නිසාවේ දන්දීමට වඩා ශ්‍රේෂ්ට වෙන්නේ මේ කියන්නේ මේ අර බ්‍රාහ්මණයක් කියන්නේ මේ ධනසම්පත් තිබීම තමයි නව ශ්‍රේෂ්ට වෙන්නේ දන්දනට වඩා ඕනෑවට වඩා දාන දෙෙන්ට ගියුන් ඒ පවුල් එච්චර කල් පවතින නැෙනන බ්‍රහමණය සින්ද කියනෙන බ්‍රාහ්මණයක් එයා හරියට මේ දානයේ යානිසංස ගැන පැහැදීමෙන් දැනගෙන නෑ තිගේ යා තමයි කියන්නේ මේ ඕනෑවට වඩ දන් දෙෙන් ඕන නෑ කියලු එතකොට ඉල්ඟට කියෙන නුවන තියෙන උදවිය දන්න නොදීම ප්‍රංසා කරන්න ත් නෑ. ඕනෑවට වඩා දන්දීම් ප්‍රංසා කරන්න න්නත්නෑ. එනිසා ඔේ දන්දීමට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ ධන සම්පත් තිබීමමයි. එනිසා ඥානවන්ත කෙනා තෝර ගන්නේ දීම නොදීම සමව පවත්තන මාර්ගය කියයනු. බලට දැම් මේ කතා ෑගුහවම් පේන්නේ නිකං නුවන තියන කෙන කියනවා කියලා හිතන්න පොලුවෝ. ඇත්තටම. මේ අධ්්‍යානයගේ කතාවත්තම මේ කාරණ දෙක ඒ කියන්නේ දන් දෙනකොට ධනේ රැකගන ධනේ තියාගෙනයි දෙන්න ඕනෙ තමන්ට තියෙන් ඕනෙ දෙන්න නම් එහෙම නැත්තන් දෙන්න හොඳ නෑ ඊළඟට දෙනකොට මේ නුවනින් තෝර ලබල්ලා දීම නොදීම කියන එක සමෝ පවත්තගන්න ඕන ඒ ධනේ රැකගන්න ඕන මෙහෙම කියලයි මේ අයි කියන්න කියන ඒ කියන්නේ සෝනක කියලා කෙනෙක් කියන්නේ මේ එම්බා සෝනක මන්නන් දන් දෙනවා මයි සංසුන් සිද් ඇති සත්පුරුෂයන් හා ඇස්සුරු කරත්වා. පහත්බින් කඩවල් පිරී ඉතිරියන පරිද්දෙන් වහින මහා වැස්සක් වගේ මංලඟට ඉල්ලාගෙනෙන හැම කෙනව හැම දෙනාවම තුෘක්්තිමත් කරන්නට ලැබේවා. අංකුරට කියන්නේ සෝනක කියල කෙනෙ ඉන් සෝනකට කියනවා එම්බා සෝනක මමනං එහෙමෙහිතන්නේ නෑ කියනෝ. මොම නම් පුළුවන් තරන් දන් දෙනවා සසු සිත්්ඇැති සත්පුරෂයන් මා වැසරු කරත්වා. පහත්බිම් පහත් බිංකඩවල් පිරේ ඉතිරියයන පරිද්දෙන් වහින මහා වැස්සක් වගේ මාංගලගට ඉල්ලගනෙන හැමෝටම මට පුළුවන් තරම් තෘප්තියට පත්කරන්න පුළුවන් තරමින් මම පුළුවන් තරන් දන් දෙනෝ. ඒ හැමෝටම ඕන හැම දෙයක්ම දෙනව කියනවා. තමන්ලඟට ඉල්ලගෙනෙන උදවිය දැක්කම තමන්ගේ මුහුණ පැහැපත් වෙනවනම්. යමෙක් යම් කිසි දාානයක් දුන්නට පස්සේ ඒ ගැන සතුට වෙනවනම්. ඒ ගෙදර වාසය කරන්නයට සැපයක්මයි ලැබෙන්නේ. පොඩ්ඩ හිතන්නකු පින්නතුනේ දැන් ඔබේ නිවසර කවුරහරි මොහර ඉල්ලගෙනවා. ඒ ඉල්ලගෙන එන කෙනාට ඒ දේ සතුරු වෙන්න දීලා එයාටඒ උපකාරය සලසලදීලා තමන්ට තියෙනදයකින් තමන් සලකළ. තමන්ට ඒ දානි දීලා සතුටු වෙන්න පුළුවන්න එයාට උපකාර කරලා ලබන උපකාරයේ දැකලා ොඩාක් සතුටට පත්වෙනෝ ඒ පැහැදීම එයාට ගොඩාක් සංසිදීම ඇති කරලා දෙන දෙය ඊළඟට තමන්ට මෙලොවත් පරලුවත් දෙලෝටම යහපතට තියෙනදී ඊළඟට කියනවා දන්දෙන්ට කලිනු සිත සතුටු කරගන්නට ඕනිේ දන් දෙන වෙලාවෙදිත් සිත පහදවාගන්න ඕන දන්දුන්නට පස්සෙද සිත පාදවාගන්න ඕන මේක තමයි දානයට ඕනෑ කරන සම්පත්තියේ දන් දෙන්න ඕනේ කියන හිතක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාලනි දානයට පුරුදු කරන ජීවිතයක් තියෙන කෙනා චාග සම්පත්තිය පුරුදු කරන කෙනා ඒ චාග සම්පත්ය පුරුදු කරදදි තියෙන ලක්ෂණය තමයි. දන් දෙන්න කැමති බව. ඉල්ලගෙන යමෙ කෙනකොට ඒක දෙන්න කැමැත් එඉන්නවා. දන් දෙෙන් අත් සෝදාගෙනන්න කියනවා. ඒ විදිහට තමන් නිතර දෙන්න කැමැත්තෙන් ඉන්න කියනවා. ඊට පස්ේ කියනෝ මේ විදිට අංකුර ගොඩාහක් දන් දුන්නා. අංකුරගේ දානශලාව විස්තරය කියනවා අංකුරගේ නිවසේ ගැල් හැටදහසක බෝජන නිතරම දන් දෙනවා. ගැල් හැටදාහක බෝජන දන්දනවා කියන්නේ කොහොම දානයක් වෙන්න ඇද. රජඥ කෙනෙක්න රජෙනෙක්න මෙේදකට. බොහුගේ සිතේ තිබෙන්නේ දන්දන එක ගැනමයි. අංකුරයන් හට අරැක් කැමියන් තුන්දාහක් ඉන්නෝ ඒ යදවිය ඉන්නේ මිනිකොඩොල් ආභරණ පැළඳගෙන ඒ අය තමයි සම්පූර්ණයෙන්ම දානයට කැපවෙලා ඉන්නේ ඒ හැමෝම ජීවත් වෙන්නේ අංකුර නිසා. අංකුරහට තවත් තරුණයන් හැටදාහක් ඉන්නෝ ඒ යුදවිය ඉන්නත් මිනිකොඩොල් අබරන පැළඳගෙන ඒ ඇය මයි සම්පූර්ණයෙන්ම දානයට දරපලන්නේ. අංකුරයන් හට ඒවගේ මිස්ත්‍රීන් දොළොස්දාහකින්නවා ඕවු නින්න සියලුම අලංකා රාබරණුවලින් සැරසිලා ඔවුන් තමයි වෑංජනවලට කුළුබඩු අඹරන්නේ. අංකුරයන්ට ඒවගේ මිස්ත්‍රීන් දොළොස්දාහකින්නෝ ඕු ඉන්න සියලු ආභරණුවලින් සැරසිලා ඔවුන් තමයි දම්බෙදීමට හැඳි අතේතියාගෙන සූදානම් වෙලායින්නේ ඒ අංකුර රජුුව බොෝ ජනතාවට බොහෝ කල් දානමානාදිය දුන්න බොහෝම පිළිවෙලට දුන්නා තමන්ගේ අතිම්ම දුන්න ගරු බොහොමන් සහිතව දුන්නා පුනපුනාා දුන්න නැවත නැවතක් දානි දුන්න බොහෝ මාසගාන බොහෝ පොහෝය ගණනක් බොහෝ රිතු ගණනං බොහෝ අවුරුදු ගණනාවක් මේ විදිහහිට දන් දුන්නා අංකුර රජතුමා බොහෝ කාලයක් මහා දංවැටක් පැවැත්වෝ. මේ විදිහට බොහෝ කාලයක් මුළුල්ලේ දන්දේලා මිනිස් දෙහේ අත් හැරියට පස්සේ. තෞතිසා දෙවියන් අතරේ අංකුර දිවිය පොත්‍රයා නමින් හිපදුනා. තින් මේ අංකුර රජතුමා බොහෝ දන්දීලා නිතර දිගටම දන්දීලා. මේ විදිහෙටඒදීපු දානෙදි කියනවා මට මේ ධන ඉල්ලගන්න කෙනෙක් එෙන්නැතියෙනකොට ඒ ගැන තමයි දුක කියනමු. ඒක යන්නේ දන් දෙන්න කොච්ර කැමැත්ති ඉටියද කියන්නේ ඒ දීපු දානෙ හැටියට මුළු ඉන්දියාව පුරා ඉන්න හැම දෙනාම ඒ තමන්ගේ රාජ්‍ය ප්‍රදේශය ඉන්න හැම දෙනාටම බවවෝග සම්පත් පිරිලා ඉතිරලයන්න ලැබුණා අවසාන ඉල්ලගන්න දෙයක් කෝන කරන්නේ ඉතින් ඒ නිසා ඉල්ලගෙන එන පිරිසා අඩ වුණා ඒඇයම තමන්ගේ සෝත්සාහෙන් නැගිටින්න පුළුවන් ඉදිට අංකුරගී දානය නිසා බොහෝ සැපසම්පත් ලැබුව කියවා යානවාහන දෙනවා කරත්ත දෙනවා ස මේ ගවයින් නොක්කම දෙනවා හිට පස්සේ කෑම්බිීම ඕන තරන් දෙෙනවා ඇදුම් පැනදුම් දෙෙනවා මිනිකොඩ ලබර්න දෙනවා කොච්චරණ දෙන්න නැත්ද. ඉතින් මෙහෙම දී ලදීලා ඒ මිනිස්සුන්ට ඕන කරන අවශ්‍යතා සම්පූර්ණා කියමුෝ එතකොට දානට එන පිරි සාඩුුණා කිෙන ඉල්ලගන්න. එතකට අංකුර දුක්කෙන් ඉන්න කියනවා අනේ මට තව දෙන්න ඇත්නම් තව දෙන්න ඇත්නම් කියලා. ඉති මෙහෙම දන්දීපු අංකුර සක් දෙවිඳගේ ලෝකී පොදුනා දැන් මේ දානය මහා දානයක්න දැන් ඔබ හඳුනාගන්න පින්න තුන ඒළඟට තියෙන කාරණාවෙන් බුද්ධ සාසනයක තියන වටිනාකම කොයි තරන්ද කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා දෙවිවරුන්ට දහම් දේශනා කරන්න තවතිසා දෙව්ලෝට වැඩියන සුද්දන් සභාවට එහෙම වැඩම කරලා සක් දෙවිදුගේ ඩ කම්බල සයිලාසනේ වැඩ සිටිය. ඒ වෙලාවේ සියලු දෙවියලෝ කොලින් දෙව්ූ පිරිවර බුදුරජාණන් වහන්සේ දකින්න බුදුරජාණන් වහන්සේ ළඟට එනමු. දැම් මේ අංකුරත් ඇැවිල්ල කලින්ම බුදුරජාණන් වහන්සේ ලඟින්ම වාඩිියුුණවා. ඒ අංකුරත් එක්කම ලඟින් වාඩුුණා තව ඉන්දක කියලා තව දෙවිකෙන මේ දෙවුරු දෙන්නම දැ බදුරජාණන් වහසේ ලඟින් වාඩිවෙලා ඉන්න දැ අනේ සියලු දිවියදෝ කොලින් ආනුභාව සම්පන්න දෙවරු එන්න එන්න මේ අංකුර දිවපපුත්‍රය ගොඩා කෑතටයනො. අංකුර දිවියපුත්‍රයා මෙහෙම ගොඩා කෑතර යොදුන් දොළක් කෑතර ගියා කියනවා. බුදුරජාණන් වහන්සේ දකින්න ආනුභාව සම්පන්න දෙවියවුරු ඉත්ති. හැබැයි ඉන්දක නම් දෙවිය බුදුරජාණන් වහන්සේ ළඟම වාඩිවෙලා ඉන්නවා ගොඩා බලසම්පන්නයි. ඒ දෙවී ඇතර කියන. මේ කාරණාව බුදුරජාණන් වහන් දැක්ක දෙව් සභාවට පැමිල්ලා සිටි සියලු දෙනා අතර සියලු දෙවිවරු සරු බ්‍රහ්මරාජවරු අභිභපලන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේසා බලසම්පන්නෝ ඒවගේ බැබලීමක් ඇති කෙනෙක් කිසි දෙවියන් නතර කෙනෙක්වත් බ්‍රහ්මරාජයේ නතර කෙනෙක්වත් දකින්න නෑකේමු. ඉතින් බුදුරජාණන් වහන්සේම හොතේ මේ ඉන්ද්‍රක දෙවියත් අර අංකුර දෙවියගෙති ඇතින් අංකුර දෙවියගේ සිදුවීම දැක්කා දෙදෙනම් මනුස්සලෝකෙදී කරපු පිණට අනු දෙවියන් අතරිපදිලා තියෙන්නේෙ. මේ ඉන්දක දෙවයා මනුස්සලෝකෙඉද්දී අනුරුද්ධ මහරහතන් වහන්සේ පිින්්ඩ පාති වඩිනවා දැක්කලා දානේ හැන්දක් පූජකරගෙන. ඒ දානේ හැන්දා පූජා කර ගැනීමේ පුුණණ්‍ය විපාකය විදියට දෙවියන් අතරරිපදිලාතියෙන්නේ බදුරජාණන් වහන්සගේ ශ්‍රාවක සංඝරත්නය දකින ලැබීමෙන් ලෝකයේ උතුම් පින්කතේ පින්ඵල නලාගන්න ලැබීමෙන් කොයි තරං යහපතත් සැලසෙනවද දැන් අර අංකුර මහාදාානයක් දුන්නන ඒ දානය පින බලෙ අඩුයි කියනවා නමුත් මේ ඉන්දක දෙවිය මනුස්සුලෝකෙදී පූජ කරගත්තු බත්හැන්දේ පුුණ්‍ය විපාක ගොඩාක් බලව එනිසා මේ පුුණ්්‍ය විපාක දෙකේ වෙනස පෙෙන්ලා දෙන්න බුදුරජාණන් වහන්සේක් දේශනා කරනෝ. සම්බුදුරජාණන් වහන්සේ අංකුර දිවිය පුත්‍රයා ගැත් ඉන්දක දිවිය පුත්‍රයා ගැනත් දැක බලා වදාරලා දම්පැන් පිළි ගැනීමට සදුස කෞදයන වග පැහැදිලි කරමින් මේ වච්චන වදාලා. පින්නත් අංකුරේ ඔබ විසින් බොහෝ කාලයක් මුළුන්ලෙහි මහා දන් දුන්නානුවේ. නමුත් දැන් ඔබ ගොඩා කෑතින්නෙ වාඩි වෙලාඉන්නේ. මගේ සමී පේටෙන්න්න. වඩන ලද සිත් නැති බුදුරජාණන් වහන්සේ විසින් පොළඹෝන් ලද අංකොල දිවී පුත්‍රයා මේ විදිහට පැවසවා. ස්වාමීණී. දක්ෂිනාර්හ වූ මගපනලාබී සඟරුවනෙන් හිස්සූ මගේ ධනයෙන් නැති ප්‍රයෝචනයමුකක්ද. ඒ වුනාට මේ ඉන්දක දිවිය පුත්‍රයා බොහොම ස්වල්පයයි දන්දී ල තියෙන්නේ එයා අපට වඩා බබලනවා ුමැද බලන පුම් සඳක් වගේ. කරමැටි තියෙන නිසරු කුඹුරක පොහෝකොට බිත්තර වී වැපපුරුවත් කෙනෙක් ලොකු අස්සන්නක් ලබන්නේ නෑ. ඒකෙන් ගොවිියාව සතුරු කරන්න නිත් නෑ. දානයත් එහෙම තමයි දුස්සීලොවූ පිරිසකට කොයි තරම් ලොකුවට දානි දුන්නත් ඒකෙන් මහත් විපාක ලැබින්නේ නෑ. ඒකෙන් දාඒකියාව සතුරුකරන්න නිත් නෑ සරුසාර කුඹරක බිත්තර වී වපුරන්නේ ටිකක් වෙන්න පුළුවනි. වැස්සක් හොඳට වැස්සෝත් ලැබෙන අස්වවෙන්න ගොවියව් ගොඩාක් සතුටු කරනවා. අන්න ඒ වගේ අටලෝ දහමින් කම්පානෝන සීලවන්ත ගුණුවන්ත ආරයන් වහන්සේලා කෙරෙහි ස්වල්ප වසයෙන් නමුත් කනුලදද පුුණ්‍ය උපකාරය මහත් ප්‍රතිඵල ලබා දෙනවා. යම්කිසි කෙනෙකුට දානයෙන් මහත්ඵල ලැබෙනව නම්. බදු දම්පයන් පිළිගැනීමට සුදු සූතුමන් නුවන් නිමසලයි දන්දිය යුත්තේ දම්පයෙන් පිළිගැනීමට සුදු සූතුමන් නුවන් නිමසලා දන්දුන්නට පස්සේ ඒ දායකයන් සුගතිය උපදිනවා සුගතයන් වහන්සේ ප්‍රසංසා කොට වදදාලේ නුවනින් සලකලා දන්දීම ගැනමයි මේ මිනිස්ලෝකයේ යම් දක්ෂිනාරහ උත්තමයන් වහන්සේලා වැඩහින්නවානම් උන්වහන්සේලාට පුදන දානයෙන් තමයි මහත් පල ලැබෙන්නේ සරුසාර කුඹුණක බිත්තර වී වැපපුරුවා වගේ. තැන් පැහැදිලී පින්නතුනි. ඔබට ඒ සාරවත් පින්කෙතමුණ ගැහලතිේෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්ඥ අතර වැඩ සිටි ඒ නික්කෙලෙස් මහරහතන් වහන්සේලා සිහිකරමින්. යම් සංඝගත දක්ෂිණාව සිදුකරයිද එයින් රැස්සෙන පුුණ්්‍යඵලය මහා සාගරයේ ජලය බාදධියකින් මයින්න බෑ වගේ. ඔන්න බලාපල්ල ම මුහදේ අතුර බාලදී මයිනවා කියලා එක්කයි දෙකයි සී අයිදාහයි කියලා ගණන් කරනු. කෞදාවත් ගනන් කරලයිඉවර කරන්න දෑ. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ වගේ. ඒ සෝහි සංඝෝ විපුලෝ මහක්ගතෝ ඒ සප්ප මේයෝ උදදීව සාගරෝ. ඒතෙහි සෙට්ඨා නරවීරසාාවකා පබංකරා දම්ම මුදීරයන්තු. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්න මහා සාගර ජලය වගේ මැනලා ගුණකද මෙපුමනායි කියලා පමණ කරන්න බෑ. යම් කෙනෙක් ඒ ශ්‍රාවක සංගරහත්නය අරමුණු කරගෙන යම් දානයක් පුදයිද එයින් ලැස්සෙන පිනත් මහත්ඵල මහා නිසංස බවලබ්බා දෙනෝ. එනිසා ශ්‍රාවක සංගරත්නය නැමති සාරවත් පින්කෙ ඔබට මුණ ගැහිලතියෙනවා. ඉළඟට ඒ ශ්‍රාවක සංගරත්නය ලෝකයේ කෙර අනු කම්පාවෙන් බුදුරජාණන් වහන්ේ වදාළ සද්ධර්මය මතුකොටල දෙනෝ ඒ දහම් කතාව සිදු කරලා දෙනවා දහම් කතාවෙන් සිත පහදින කෙන නිතර දම් පැම්පුද්දනෝ බොහෝ පිින් රැස් කරගන්නවා අදෝ බිගෙනගත් මේ දහම් කාරණා තුළින් ඔබට දකින්න ලැබෙන් නැති පින් කරගනිද්දි පිනේ විපාක ලබනාකාරය. පාපකාර්මය විපාකවිදියට දුක්විදිනාකාරය. පින්කරගන්න ලෝකයේ දුර්ලබව බුද්ධ සාසනයක් මුණ ගැසීමෙන් ලැබෙන පින් කෙතකතියන වටිනාකම. ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබූ අපි අපට පුළුවන් තරමින්. හැමදාම පුළුවන් ආකාරයෙන් පුළුවන් තා දන්දීම මයි කරන්න ඕන. දන්දීමෙන් මයි මෙලොවත් පරලවත් දෙලෝම සැප සැලසෙන්නේ. එනිසා අදදවස්සේ මේ පින්නතුන් ධර්මශ්‍රවන මේ වසයෙන්. මේ දානයෙන් ජීවිත සතුරු කරගන්න ආකාරය ගැන බොහෝ දහම් කරුණුහන් ලැබෝ. ඉතින් මේ විදිහෙට ඔබේ ජීවිතයට දාන මේ පින ගොඩහක් බලවත් කරගෙන මෙලොවත් පරලවත් දෙලෝම සැපසලසාගන්න. තෙරුවන් සරණි පිහිටා සිල්ගුණ දර ඇකගෙන සුගති රැක්වරණ සලසගෙන උතුම් චතුරාර් සති ධර්මය අවබෝධ කරගන්න මේ ශ්‍රවණය කළ උතුම් දහම් කරනු හැම දෙනාට එකසේ උපකාර වේවා. අද දවසේ දම්සයුර සදහම් දේශනාව සඳහා දායකත්යේ දරනු ලැබේ මීට මාස තුනකට පෙර පරලෝ සැපත් වෛද්‍ය ගමගේ චන්ද්‍රිකානානායකාර බිරිඳට මෑණියන්ට පින් අනුමෝදන් කිරීම විශේෂසාරමුණ කරගෙන ඉතින් මීට මාස තුනකට පෙර පරලෝ සැපත් වෛද්‍ය ගමගේ චන්ද්‍රිකා නානායක්කාර බිරිඳට මෑණියන්ට මිත්තනයට එතුමියට මේ සියලු පින් අනුමෝදන්ව එතුමියගේ පරලෝ ජීවිත සුකී සුව පත්භාවයට පත්වෙත්වා පරලෝ සැපේෙන් සැපේට පත්තත්වා සංසාර්දුකින් නිදහස්සීම පිණිසම මේ රැස් කළ උදාර පු්ි ධර්මයන් හේතු ආසනා වේවා. වගේ මද මේ ධර්ම දානමේ වසිං ගැස්කළ සියලු පින් පින් කැමිත් සියලු දෙවියෝ අනුමෝදන්ම. දෙවියෝ ශ්‍රද්ධ සීල සුතතියාග ප්‍රඥාදී සේක බලධර්මයන්ගෙන් වැඩෙත්වා පින් අනුමෝදන්වන දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණ ආසිරුවාද පින්වත් හැම දෙනාට සලසාධෙත්වා. ඒ සියලු දෙවියෝත් චතුරාරෙ සත්‍ය ධර්මයන් අව පෝධ කරත්වා. අපගේ ගොරුදවොත්තුම් පරම්පූජනීය පින්නත් ලුකුසාමීන් වහන්සට මේ සීලුපින් අන මෝදන්වෙෙත්වා ගුරුදේවයන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා චිරජීවනය ලබත්වා උතුම් චතුරාරි සති ධර්මයන් පරිපුූන් ලෙසි නවබෝධ කරන්නට මේ සීලු පින් හේතුවාසනා වේවා. ඒවගේම මහමෙවුනාවාසී ලක්වා සීලෝවාස රත්තර හා සංඟරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා අනගාරිකාමෑණයන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දපුතුන්ට ශ්‍රද්ධා කාරිමණ්ලේ සිරුදිනාටද පින් අනුමෝදන්න. තුම් චතුරාරි සති ධර්මයන් අඔබෝධ කරගන්න සියලු පින් හේතු වාසනා වේවා. විශේෂයෙන් අදදවස්සේ මේ ධර්ම දානය සඳහා දායකත්වය දරන සිරුමැදුර මීපේ හබරාදුව ලිපිනේ පදිංචි වෛද්‍ය වීPDCD ලියනගේ මහත්මයක් ස්වාමිපුරෂයා වෛද්‍ය අසේල පුතනුවන් නවෝදා දුලන්ජනී සහ විදුමිණී යන දියනියන් ගයාන් චින්තක සහ මිලින් දෙ යන බෑනාවරුන් වෛද්‍ය ප්‍රියාණී ලේලී යන දූදරුවන් නැතුළු රිසිනු නෙතාරා ඉසත් පවර තසාරා දිනුති සහ සනුක කියන රු මනි පෙරියන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා හැම දෙනාට ඒ සියලු දෙනාගේ ධාර්මික රැකී රක්ෂා කටේතුවා දිය සියලු ආකාරයෙන් සරුවන් ප්‍රකාරයෙන්ම සාර්ථ කරගන්න තෙරුවන්ගේ අනන්තා සිරුවාදිය සැලසේවා ආයික මානසික සැප සැහැල්ල උදාවේවා ඒවගේ මේ සිංගිති දවා දරුවන් හැම දෙනාගේ අධ්‍යාපන කටයුතුවාදිය සර්වා ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා හැම දෙනාට තෙරුවන් සරණ ගිය ශ්‍රාවක දරුවන් ලෙස ගෞතම් බුදුසසුනය උතුම් පිළිසර ලබන්න උතුම් චතුරාරි සතති ධර්මයන් අවබෝධ කරගන්න හැම දෙනාට මේ රැස් කළ සියලු පින් එකසේ හේතුවාසනා වේවා සාධ සාධ නම බුද්ධාය තෙරවන්සරණය. මෙවැනි බටිනා ධර්මදේශ නාශ්‍රවනය කිරීමට ශ්‍රත්තා ඩේලි YouTube ජැනලය සබස්කයිබ කරන්න.